සිටිසර බද ආදි කාලයේ ගමයෙක් ගිය පනන තාලයේ සිටිසර බද ආදි කාලයේ ගමයෙක් ගිය පනන තාලයේ තරහ ගියොත් නිනිහ හරිතරයි බඹරේ වගේ ගමන කඩිසරයි කමරාණක කූරුවේ පවින් කන් ඇහෙන්නේ නැතිලු දෙවියනේ කමරාණක කූරුවේ පවින් කන් ඇහෙන්නේ නැතිලු දෙවියනේ ගමයෝධිය තමයේ බැලේ වැඩ කටයුතු පිළිවෙලක් කළේ ගම මහගෙත් බීරි වූ කෙනෙක් ඒක නිසයි දෙන්න පෑහුනේ ගම මහගෙත් බීරි වූ කෙනෙක් ඒක නිසයි දෙන්න පෑහුනේ දෙදෙනාගෙම කන ඇහෙන්නේ නෑ නනුවයි කනුවයි වගේ තමයි ගෙදර උන්නේ එකම තරුණියයි ගම යුවලගේ කොමල දුවනියයි පීතුතයක් සමග මල් රැඳී බඳක කැපෙන හැත්තයක් කඳී කරේ බැන්දෙ පබුලු වැට කොටයි අතේ බම්බු වලලු දෙක නටයි සුදුව තරුණයන්ගේ ඇස්සිනයි මුතු කුමාරි වාගේ ලස්සනයි රෝත මලෙත් නතුවේ කටු තිබේ ඒ ළමෙස්සි බිහිරි වියයිදේ ගමරාලග බිහිරි පවුලකි එතන ගෙදර නිතර අවුලකි අවුල බලා කිකිලි නටනවා නටන කිකිලි කෙඬර ගානවා ගමරාලග කොටුව මේරුවා ගමය බතල ටිකක් හැරුවා මේ වෙලාවේ තරුණයෙක් ගැවිත් කොම්පෙට යන පාරන් අහනවා බීරි ගමය පතල ගැන හිතා ලාබෙට දෙනවා හිටින් උතා ලොක්කෝ මොය පතල මට එපා දොම්පෙට යන පාර කියනවා පතල හොඳට පැහිලා තියෙනවා පාරනකන් ටිකක් හිටිනවා මම ගැහැව්වේ පාර නොවෙද කෝයි කමුතේ පතල කතාවක් ගායි කෙහෙම් මලක් තන්නේ නැවෙනි ලෝකේ නැගින් අහගනින් දොම්පෙට යන පාර කොයිබදෝ අම්මේ මට කියා දෙන්නකෝ දොම්පෙට යන පාර කොයිබදෝ අම්මේ මට කියා දෙන්නකෝ ප්‍රියපු පැදුර දැම්ම දෙන්න බෑ සායම් ටික තමා ඉවර නෑ උඹේ උලව් පැදුර මට එපා දොම්පෙට යන පාර කියපියෝ හිල වැඩි නෑ හරි ගැටලා බයි සායම නෑ දෙන්නට ලෝබයි මේකත් මහවීරි හටනයත් උඹේ ගෙදර නැද්ද වෙන කෙනෙක් අනේ දුවේ මෙන්න මෙහෙවරින් මේ මිනිහට පැදුර ගැන කියන් උඹවත් දැන් ඉතින් නංගියේ දොම්පෙට යන පාර කියාපන් උඹවත් දැන් ඉතින් නංගියේ දොම්පෙට යන පාර කියාපන් තරුණෙක් මට එනවා යයි කියා කපුට කීවා මේ තමයි එයා අම්මා අප්පා දෙන්න කැමති නම් කතාදයට බොහොම කැමති මං